අයිබෝවන් ඔයාලා හැමෝටම අද මම කතා කරන්න යන්නේ ගුත්තිල වෙනනඳ පාඩමේ දෙවැනි ප්‍රශ්නය ගැන. ඉතින් මේක තියෙන්නේ වර්තමාන සරල වහරයි කාව්‍යමය වියත් වහරයි මනාව ගලපා ගන්නට කවියා සමත් වී ඇති බව උදාහරණ දෙමින් විමසන්න. ඉතින් මුලින්ම ආරම්භක ඡේදයේ ලියලා තමයි පටන් ගන්න ඕනේ. ඔයාලට දකින්න පුළුවන් වෙයි මම ලියලා තියෙන ආරම්භක ඡේදය. මේක අගට තමයි මේ ප්‍රශ්නය එකතු කරන්න වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට උදාහරණ. මම අරන් තියන්නේ පළවෙනි නිදසුනට අප බෝසතුන් මිස අනිකෙකුනොම අසන ලෙස යන පද්‍ය පන්තිය. ඉතින් මේකෙන් බෝසතුන් ලෙස දක්වලා තියෙන්නේ ගුත්තිල ඇදුරුතුමා. මොකද බෝසතුන්ගේ එක් භවයක් තමයි මේ ගුත්තිල ඇදුරුතුමා වීම. ආසේ සිට සක්‍ර දෙවිඳුන් ගුත්තිල ඇදුරුතුමාට කියනවා මේ වෙලාවට තතක් සිනින්න කියලා. ඒක ඇහෙන්නේ ගුත්තිල ඇදුරුතුමාටම පමණයි. ඉතින් මේ අවස්ථාව තමයි ඒ පද්‍ය පන්තියෙන් ඒ විදිහට වැත්තෑවීමි දක්වලා තියෙන්නේ. මේක අපිට කියවනකොටම සරල තේරුමක් හිතේ මවා ගන්නට නැත්නම් චිත්‍රූපයක් මවා ගන්නට හැකි වෙනවා. ඒ කියන්නේ අපිට තේරෙන සරල බසින් තමයි මේක තියෙන්නේ. හරි. දෙවෙනි නිදසුන ගැන කිව්වොත් කෙලෙහි ගුණ සින්දේ මූසිල අන්ද මන්දේ කියන පද්‍ය පන්ති තමයි මම ලියලා තියෙන්නේ. ඉතින් මේකේ තේරුම ගැන බැලුවොත් කෙලෙහි ගුණ නැතුව තම ගුරුතුමන් හතරඟ වදින්නට පැමිණි මූසිල ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදනයේ තිමිහිරි බව පිළිබඳව අන්ද මන්ද වෙලා තතක් සින්දා කියලා තමයි කියන්නේ. කෙලෙහි ගුණ සින්දේ කියන පද පෙළ කියනකොටම අපිට තේරෙනවා ඒ කිව්වේ මොකද්ද කියලා. ඉතින් ඒ වගේ අපිට තේරෙන භාෂාවක් යොදාගනිමින් තමයි වැත්තෑවේ හිමියන් මේ වගේ පද්‍ය පන්ති නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් මේ පද්‍ය පන්ති තියෙන්නේ වර්තමාන සරල බහරක් කියලා අපිට තේරෙනවා. හරි, ඊළඟට අපි බලන්නට ඕනේ තුන්වෙනි නිදසුන ඔයාලට පේනව ඇති. මම අරන් තියෙන්නේ පුම්මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා කියන පද්‍ය පන්තිය. ඉතින් මේකෙන් කියන්නේ ටිකක් තේරුම් ගන්න අමාරු බස් වහරකුත් තියෙනවා. මොකද සුරංගනාවන් වීණානාද නාදයේ ඇති මිහිරි බවට වශී වෙලා ලස්සනට මුතුමාල වලින් සැරසිලා ඉතා දික් වූ කෙස් කලඹවල් ගොතාගෙන මිනි මෙවුල් පළඳාගෙන රංගනයේ යෙදෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ පුන්මදාරා කියනවා පිරුණු මල් මාල වලට, සුනිල් කියනවා ඉතා නිල් පැහැති ඌ යන්නට, මන් කියනවා සිතට. ඉතින් මේ පද්‍ය පන්තිය කියවෙන මෑත්තෑවේ හිමියන් කාව්‍යමය වියත් වහරද යොදාගෙන තියෙන බව. මේ නිදසුන් තුනෙන් එහෙනම් පැහැදිලි වෙන්නේ සරල බස්වහරයි කාව්‍යමය වියත්වහරයි තියෙනවා කියලා. ඉතින් ඔබට ඊළඟ විචාරයෙන් හමු වෙනතුරු සුබ දවසක්.